उदाहरण सहुर्दया विशेषांगे सुपुरुदुवेलावट सुपुरुदुलेंगतुकमत एक्क अपी ओबे निवहने सार्थक मिनिसुन गेन कथा करद्दी बहु वेलावट अपी करन्ने संपत्दायक चरित आनयने करगनी उदाहरण विधियट एप्पल समागमे निर्मातृ स्टीव जॉब्स गेन बहु दिने कथा करनवा ओहुगे कथाव कियनवा एत एक्कम वॉल्ट डिस्नी डिस्नीलांते निर्मातृवरया गेन बहु दिने कथा करनवा ओहुगे कथाव कियनवा एत एक्कम केंटगी फ्राइड चिकन नत्तां केएफसी निर्मातृवरयागे कथाव बहु दिने कियनवा हैबै मे चरित अपे पोलव निज बिम करगत अपे आय नेवे ए निसा ए कथा अपिट 100%ක් දැනෙන්නේ නැහැ अपे पोलवे इपदुनु अपे तेक हैदुनु वैडुनु सार्थक मिनिसुन ओने तरा मिन्नवा ए निसा उदायरे सहुर्दया निष्पादन कंडायम अद दवसे अपे पोलवे इपदुनु अपि अतर इन्न बोहोम दक्ष श्रेष्ठ व्यवसायिकयेकुट आराधना करा अपित एक्क ओब वेनुवेन ओहुगे कथाव कथा करन्न ओहु बोहोम दक्ष व्यवसायिकयेक अद वेदी लंकावे व्यापारिक लोके हिनिपेत्ते इन्न केनेक अद ओहु सोदानम वेन्ने ओहुगे कथाव ओबट कियन्न मे कथाव तुलिन ओबे जीवितयट एक्कासु करगन्न पुलुवन् බොහෝමයක් දේවල් තියෙවි කියලා අපි විශ්වාස කරනවා. උදායරේ සහෘදයා විශේෂාංගෙන් අද ඔබේ නිවහන්ට ආවේ දිවයින ඉන්න බොහොම කීර්තිමත් ව්‍යවසායකයෙක් AM වීරසිංහ මහත්මයා. අයිබෝවන් ඔබතුමාට. ඔබතුමිට. සුබෝදසනක්. සුබෝදසනක්. ඔබතුමා මේ බොහොම කීර්තිමත් අපේ රටේ ඉන්න දක්ෂ ව්‍යවසායකයෙක් කියලා හඳුන්වා දීමෙදි මම කිව්වා. හැබැයි ඔබතුමාගේ ව්‍යාපාර මොනවද කියලා මම කියනාට වඩා වඩා හොඳ වෙන්නේ සාධනීය වෙන්නේ ඔබතුමාම කියන එක. මොනවද ඔබතුමාගේ ව්‍යාපාර? මම තමයි මේ හොයිල් සර්මිට් ව්‍යාපාරේ පටන් ගත්තේ. ඊට පස්සේ අපි මම පටන් ගත්තා මේ සිං හොස්පිටල් ව්‍යාපාරය. තව මේ දෙක තමයි ප්‍රධාන ව්‍යාපාර තියෙන්නේ. තව බොහොමයක් ව්‍යාපාර තියෙනවා. නමුත් මේ දෙක ප්‍රධාන ව්‍යාපාර අතර ගණනවා. කොහොමද ඔබතුමා ව්‍යවසායකෙක් වෙන්නේ ව්‍යාපාරිකයෙක් වෙන්නේ කොහොමද? ව්‍යාපාරිකයෙක් වෙන්න මම මුලින්ම පටන් ගත්තේ ජෙම් බිස්නස් එක. ජෙම් බිස්නස් එකෙන් ඒක බොහොම ලස්සන කතාවක්. ඉතින් අපිට අපේ තාත්තලා මේ රජ සේවකේ තාත්තට එහෙම සල්ලි තිබුණේ නැහැ. නමුත් මම රත්නපුරේ තමයි ඉගෙන ගත්තේ. ඒ පාසල් යන අවදි ඉඳන් මම ජෙම් බිස්නස් එකට ඉවර තියෙන හැම වෙලාවලම ඉන්වෝල් වෙනවා. ඒ තුලින් ලබාගත් ඒ තුලින් මිනිස්සු අඳුරාගෙන ඊට පස්සේ ඒ කාලේ ඒ තියෙනවා මේ සමහරයන්ගෙන් ගල් මැණික් ඉල්ලගෙන විකුණන විදිහක් තියෙනවා. ඉතින් මමත් ගල් ඉල්ලගෙන විකුණලා ඉල්ලගෙන විකුණන ගමන් සල්ලි ටිකක් හොයාගෙන ඒ සල්ලි වලින් මැණික් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික අවුරුදු 10ක් 15ක් යනකොට මම මම ඉහළ ව්‍යාපාරික තැනට ආවා. ඊට පස්සේ මට මගේ කොලෙජ් එකේ යාළුවෙක් ප්‍රොපෝසල් එකක් ගෙනාවා. මේ වගේ සිරමික් ව්‍යාපාරයක් පටන් ගමු කියලා. එයා වැඩ කරේ බලංගොඩ බෝල්ටයිල් එකේ. එයා මගේ යාළුවෙක්. ඉතින් මට ඇවිල්ලා කිව්වා මං කොහොමද පටන් ගමු කියලා. ඊට පස්සේ මම මගේ කොළඹ ගියත් තිබුණා. ඒ ගෙදර ඇනෙක්ස් එකට. ඒකේ ගෙදර ඇනෙක්ස් ඔෆිස් එකේ අපේ ව්‍යාපාරේ ටිකෙන් ටික පටන් ගත්තා. එයා මට අල්ලලා දුන්නේ ඒක මැනේජර් කෙනෙක්. ඊට පස්සේ එයායි මමයි පටන් ගත්ත ව්‍යාපාරය. ඊට පස්සේ අපි අල්ලගත්තා ඒ ශාස්ත්‍රයට සම්බන්ධ හිටපු ප්‍රවීණ චාමන් කෙනෙක් සහ මැනේජර් ඩිරෙක්ටර් කෙනෙක්. හිටපු කම්පැනිවල හිටපු. ඒ දෙන්න අල්ලගෙන ඒ දෙන්නත් එකතු කරගෙන අපි නිතර නිතර සාකච්ඡා කරන හැම සතියක වරක් විතර මී හම්බෙලා මීටින් දාලා සාකච්ඡා කරනවා. එහෙම කළා කළා ඉතින් මං කැමතුණා සල්ලි දාන්න. ඊට පස්සේ අපි තවත් අය එකතු කරගෙන මිලියන 250කින් අපි 125ක් දැම්මා. තව මේ බැංකුවෙන් මිලියන 125ක් ණය ගත්තා. එහෙම අරගෙන තමයි රොයල් සර්මික් කියන ආයතනය පළවෙනි ෆැක්ටරි එක පටන් ගත්තේ ඇලිගොඩින්. ඉතින් ඇලිගොඩින් මම ඉඩම් හොයා ගැනීමෙදිත් මම මූලික වෙලා ජලය තියෙන, එතකොට ඉලෙක්ට්‍රිසිටි තියෙන, මිනිසුන්ට පහසුවෙන් යන්න එන්න පුළුවන් ඉඩමක් තෝරගත්තා මේ ඇලිගොඩින්. ඒක තමයි ඇලිගොඩින් පළවෙනි අපි පටන් ගත්තේ ෆැක්ටරි පටන් ගත්තේ ඇලිගොඩින්. දැන් ඔබතුමාගේ මේ කතාව අහගෙන ඉද්දී අපිට බොහොම හොඳට පැහැදිලි වෙනවා ව්‍යවසායකෙක් වෙන්න මූලික අඩිතාලම සකස් කරගන්නේ ඔබ බොහොම පුංචි කාලේ. වයස කීයද එතකොට? එතකොට මට අවුරුදු 22ක් විතර ඇති.
සඳයක්විතර කාලේ තමයි මම මේ එහෙම බිස්නස් එකේ මම බිස්නස් පටන් ගත්තේ. එහෙනම් ඉතින් හැබැයි ඉතින් අවුරුදු 18 19 කාලේ දැන් පොඩි ඒක ඉන්වෝල් වෙනවා ඉතින් බලන් ඉන්නවා යනවා ඇවිදිනවා ඉතින් නමුත් 22 විතර තමයි මම බිස්නස් එකට මම ජම් බිස්නස් එක පටන් ගත්තේ. බොහෝ වෙලාවට මේ පාසල් යන වයසේදී අපිට බොහෝ දෙනෙකුට තියෙන හීනය මම ව්‍යාපාරිකයෙක් වෙනවා කියන එක නෙමෙයි මම වෛද්‍යවරයෙක් වෙනවා ඉංජිනේරුවෙක් වෙනවා මේ වගේ හීන. ඇයි ඔබ මේ ව්‍යවසායකයෙක් වෙන්න කල්පනා කරේ? අපි එහෙම අදහසක් තිබුණ නැහැ. ඉතින් ඒ කාලේ අපි ඉගෙන ගන්නකොට අපි හිතුවේ ජොබ් එකක් කරන්න. මගේ අදහස තුන බැංකුවක වගේ රස්සාවකට යන්න. ඉතින් නමුත් අපි මේ ජම් බිස්නස් එකට බහැලා මේක ටික ටික සාර්ථක වෙනකොට මම ඒ ඔස්සෙම ගියා. ඒ ඔස්සෙම ඒක හරියටම කළා. ඒකෙන් මම සල්ලි හම්බ කළා. තමයි මම රොයල් සෙරමික් වගේ ආයතනයකට ඉන්වෙස්ට් කරලා පටන් ගත්තේ. පුංචිම කාලේ මේ ව්‍යාපාරිකෙක් වෙන්න උත්සාහ කරද්දී ව්‍යවසායකත්ව පැත්තට යොමු වෙද්දී ගෙදරින් බාධක ප්‍රශ්න ආවේ නැද්ද? නෑ, ගෙදරින් කිසිම බාධාවක් තිබුණ නැහැ. ඇත්තෙන් ඉතින් අපේ ඒවට ගෙදරින් එහෙම බාධා දාන්න ආවෙත් නැහැ. ඉතින් තාත් ඒගොල්ලෝ එහෙම කියන්න තරම් ඒගොල්ලන්ට අපේ තාත්තලාට එහෙම ඉතින් එහෙම දැනීමකුත් නැහැ. නමුත් මම තනියෙන් හිතලා ආපු ගමනක් තමයි ඒක සාර්ථකත්වය තමයි මම අද දකින්නේ. ඔබ අද සාර්ථක ව්‍යවසායකෙක්. ඔබ මතක් කරා ඔබේ සාර්ථක ව්‍යාපාර පිළිබඳව මේ එදා පුංචි තනින් පටන්ගෙන අද සාර්ථක ව්‍යවසායකෙක් දක්වා ආපු ගමනේ බාධක අභියෝග නොතිබුණා වෙන්න බෑ. අපි ඒ ගැන මතක් කරමු. බාධක අභියෝග අපිට බිස්නස් එකේදී එදින්නෙදා අපිට ගැටෙනවා. නමුත් අපි ඒවා ජය ගන්න ඕනේ. අපිට බාධක කියන්නේ අපිට සමහර බිස්නස් වලින් අපිට පාඩු වෙනවා. සමහර බිස්නස් අවදානම් සමහර බිස්නස් අභියෝග තියෙනවා. ඒ හැම එකක්ම ඉතින් අපි ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යවසායකයෙක් විදිහට ඒවා විඳ ගන්නවා. ඒවා දරා ගන්නවා. අභියෝග කොහොම හරි ජය ගන්න ගැනීමේ අදිෂ්ඨානයෙන් අපි ඒවට කැප වෙලා උනන්දු වෙලා එහෙම කරනකොට අපිට අභියෝග ජය ගන්න හරිම ලේසි. ඉතින් බාධක තිබුණත් අපි ඒ බාධක පස්සෙම යන්නේ නැතුව ඒ බාධක සමහරේ වැතරලා දාලා ඒවා මේ ගණන් නොගෙන අපි ව්‍යාපාර අරමුණු කරගෙනම ඒක තුළම අපි ව්‍යාපාර කරන යනකොට අපිට අභියෝග ජය ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි රැකියාවක් කරුත් මාසේ අන්තිමේදී නිශ්චිත වැටුපක් හම්බ වෙනවම තමයි Taman වැය කරන කාලය සහ ශ්‍රමය වෙනුවෙන්. හැබැයි ව්‍යවසායකයෙකුට එහෙම නෙමෙයි. කතාව වෙනස් වෙනවා. ඔහුට මාසේ අන්තිමේදී පිරිසකට වැටුප් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තවත් ගෙවන්න බොහෝමයක් දේවල් තියෙනවා. බරපැන ව්‍යාපාරය වෙනුවෙන් යොමු කරන්න වෙනවා. මේක අභියෝගයක් කියලා හිතුන්නේ නැද්ද? මෙහෙමයි ඉතින් මේ ඕනි කෙනෙකුට ව්‍යවසායකෙක් වෙන්න පුළුවන්. ඒක තමන් කල්පනා කරලා කරන්න ඕනේ. අපි කියමු රජයේ රැකියාවක් කරන කෙනෙක් කියලා. එයාට මාසික වැටුපක් තියෙනවානේ. ඒ වැටුපෙන් කොටසක් ඉතුරු කරලා කොටසක් වියදම් කරලා කොටසක් ඉතුරු කරලා ඒක මුදලක් විදිහට හදලා එයාට යම්කිසි ව්‍යාපාරයකට යොදවන්න පුළුවන්. එතකොට ඒක ඒ වගේ එයාට ඉතුරු කර ව්‍යාපාර වල යොදලා ඒවා නැවත විකුණන්න පුළුවන්. ඒවා ඉතුරු කරන්න පුළුවන්. විත්‍රියක් නැතුව කෙනෙකුට ඉස්සරහට එන්න බෑ. මොකද අපි කවුරුත් සල්ලි මේ හම්බ අරගෙන ආවේ නැහැනේ මේ ලෝකෙට. ඔක්කොම ආවේ අපි මේ හිස් අතින්. අපි අපි ඉන්වෙස්ට් කළා. අපි ඒ වගේ කළොත් තමයි අපිට ඉස්සරහට අපිට බොහෝ ජය ගන්න පුළුවන්. නැත්නම් අපි හැමදාම එකකාර ජීවිතයක් බැටුපට සීමා වෙලා ඉන්නවා. අපිට පුළුවන් කාලේ අපි කියමු ව්‍යාපාරේ පටන් ගන්න මුලම අවස්ථාවේ අපිට ප්‍රශ්න අඩුයිනේ. ඒ කාලේ අපි අනිවාර්යයෙන්ම අපි යම්කිසි මුදලක් හදා ගන්න ඕනේ. අපිට සමාඩ ගියක් දොරක් හදා ගන්න වෙන්න පුළුවන්. ඉඩමක් අඩමක් ගන්න වෙන්න පුළුවන්. එතකොට ඉතින් එහෙම කරගත්තාම යාට ලේසි. ප්‍රශ්න වැඩි වෙන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්න අඩු කාලේ යමක් ඉතුරු කරගෙන තමන්ගේ එක්ක ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. නැත්තම් තමන්ට අවශ්‍යම දෙයක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඕනි කෙනෙකුට හදා ගන්න පුළුවන්. ඉතින් මේක හරියට මිනිස්සු කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරියට කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ 40,000ක් ගන්නවා, ඔක වියදම් කර ගන්නවා. ඊට පස්සේ ඊළඟ අවුරුදු 50,000ක් ගන්නවා, ඔක වියදම් කර ගන්නවා. ඉතින් අඩු ගන්න 10-15,000ක් හරි මාසෙකට ඉතුරු කරලා යම්කිසි මුදලක් හදලා ඒක ඉතුරු කරලා ඒ තුලින් මොනවා හරි ව්‍යාපාරයක් එයාට
කරන්න සම්බන්ධ වෙන්න නැත්නම් හවුල් ව්‍යාපාරයක් නැත්නම් ඉඩම් ව්‍යාපාරයක් නැත්නම් මොනවා හරි සම්බන්ධ වෙලා කරන්න හැකියාව තියෙනවා ඉතින් ඒකට ඒකට ඒ ව්‍යාපාරික ඥානයේ දැනීම හැකියාව ඉතින් හැම කෙනාම පිටින්නේ හුඟක් අයට පිටනවා ඉතින් එහෙම තියෙනවා මේ ව්‍යාපාරිකයෙකුට සුවිශේෂී ඥානයක් තියෙන්න ඕනි කියලා දැන් ඔබතුමා ඔබේ පිළිතුරු තුල කිව්වා මොකක්ද ඒ ඥානය ව්‍යාපාරිකයෙකුට හොඳ සෙන්ස් එකක් නැත්නම් ඉවක් තියෙන්න ඕනි කියලා මමත් අහලා තියෙනවා බොහෝ දෙනෙක් කියලා මොකක්ද ඒ व्यापार इवाक मे इन्वेस्टमेंट कर रिटर्न गन पुलवां इवाक्तना इन्वेस्ट कर वस्ते पोडी बला मेक अभी उदाहरण कवर कथा अभी पटंगम कंपनी अकेल हर पटंगम ये अभी ज्ञान इकतूला बलो कथा कल बलन इट बस मुखद व्यापार के लिए हमने गो मे व्यापार लाभ मम्म गिदर्गीत मे व्यापार इसराट अन्न पुलवा मुनाती बाधक मेक इसरा मुखाउ दी कंप्यूटर्स कलपना कल बल्ल बल्ल मेक करा पुलवा दरिद मम्म इनवेस्ट करा इस मम्म हीतन हीतला मे अने व्यापार इक पाट साकर मस कनमनी कले कथा करना मेक ये मैं हीतना मेक कर पुलवांग वेदी मट धरना मेक मे दिखी मे दिखे हर अमार जयगा एक्को मेक मट हिता मेक सार्थक पुलवांग दिखेन एम बेरना व्यापार मट इक अमार अंगे ना पोटी सामान्य दाल बलो मेक सार्थक दिखेगा सामार असार्थक ऐ थिंक हेम व्यापार क्यों ई थिंक हेम हेम व्यापार सार्थक असार्थको गुड़ेनो नम थिंग साली समंड तीर दाल बलो मेक सार्थक असार्थक दिखे हेम उंगा इन्वेस्ट करना कोटा सोल पोले तीन उंगा इन्वेस्ट करना मम इन्वेस्ट स्टॉक एक्सचेंज के इन्वेस्ट इतना मम फेम कंपनी इन्वेस्ट कर उंगा समारे पाड़ो समारे लाभ एवरेज अभी लाभ आखनो ඔබතුමාගේ මේ ව්‍යාපාර ලෝකයේ තුල ව්‍යාපාර වලට යෙදුණු කාලය තුල එහෙම අසාර්ථක වුණ අවස්ථා තියෙනවද? ඔව් ගොඩක් තියෙනවා. ගොඩක් අසාර්ථක ලාපාඩු ලබපු ව්‍යාපාර දෙනවා. මම මතකයි මෙරෝ රොයල් සෙරමික් ව්‍යාපාරේ අපි පටන් ගන්න අවුරුදු 3-4ක් යනවා අපි පටන් ගත්තා ලංකා ග්ලාස් කියලා. ග්ලාස් වය හදන්න. එතකොට කියන්නේ වතුර බොන ග්ලාස් වීදුරු ග්ලාස් වය ෆැක්ටරිය පටන් ගත්තා. ඒක මට මතකයි 94 95 මම ඒකට ඒ කාලේ රුපියල් මිලියන 25ක් දැම්මා. නමුත් අපිට මේ එක 1.5 බිලියන් ඉන්වෙස්ට් කරපු ප්‍රොජෙක්ට් එකක් ඒ ප්‍රොජෙක්ට් එක ෆේල් වුණා මේ මිලියන 850ක් අපි ඔක්කොම එකතු වෙලා ෂෙයාර්හෝල්ඩර්ස්ලා දැම්මා මම පුද්ගලික 25ක් දැම්මා බැංකුවෙන් 850ක් ගත්තා ඒ ව්‍යාපාරය අපිට මේ ඒක බැංක්‍රොප්ට් වුණා නමුත් ඒ ව්‍යාපාරත් අපිට ගොඩක් සාර්ථක වුණා නම් අපි නැත්තම් අපි ඒක ගමන ගොඩක් වෙනස් වෙන මගේ ඒ දා ඉඳන් වමනාම තිබුණේ එක ව්‍යාපාරයක් නේ තව ව්‍යාපාර ගොඩක් ගොඩක් පටන් ගන්න. නමුත් අර ඒ ව්‍යාපාර නිසා අපි ගොඩක් මේ පස්සට ගියා. ඒක බ්‍රෑන්ඩ් ක්‍රාෆ්ට් කරනවා. දැන් ඔබේ සතුව තියෙන ඔබ යටතේ පාලනය වෙන සමූහ ව්‍යාපාර තුල ඔබ කී දෙනෙකුට රැකියාව ලබා දීලා තියෙනවද? අතේම දැන් රොයල් සෙරමික් ආයතනයේ මම හිතන්නේ ඒක අපේ ගෲප් එකේම 1500ක් විතර රැකියාව කරනවා. සිංහ හොස්පිටල් එකේ දැන් 500ට ආසන්න පිරිසක් රැකියාව කරනවා. ඒ වගේ 2000කට විතර දැනට රැකියාවල් අපි මේ ආයතන වල වැඩ කරනවා. හැම වෙලාවෙම ව්‍යාපාරිකෙක් හොයාගන්නේ අපිට පොදු සමාජයේ ජීවත් වෙන පොදු මහජනතාවට තියෙන ගැටලුවක් වෙනුවෙන් නිර්මාණාත්මක උත්තරයක්. රොයල් සෙරමිකුත් ඒ වගේ අපිට සෙරමික් නිෂ්පාදන පිළිබඳව ගුණාත්මක ඒ වගේම ප්‍රමිතියකින්ුත් දේශීය ආයතනයක් ඕනේ වුණා. මේ ප්‍රශ්නට ඔබ නිර්මාණාත්මක උත්තරයක් හදලා දුන්නා. ලංකාවේ ඕනතරම් පුද්ගලික රෝහල් තියෙනවා. ඔබේ රෝහල නැත්තම් සිංහ පුද්ගලික රෝහල ලංකාවේ තියෙන අනිකුත් පුද්ගලික රෝහල් වලින් වෙනස් වෙන්නේ කොහොමද? අතෙන් රත්නපුරේ රෝහලක් තිබුණ නෑ මේ හරියට 1910 විතර රෝහලක් තිබුණ නෑ. ඒකට රෝහලක් දැමීමේ මේ හොඳ රෝහලක් අවස්ථාවක් මම දැක්කා. මම ව්‍යාපාරයක විදිහට මම දැක්ක රත්නපුරේ එහෙම අවස්ථාවක් තියෙනවා. මම රොයල් සෙරමික් ව්‍යාපාරයක් පටන් ගන්න මම රොයල් සෙරමික් ව්‍යාපාරයක් පටන් ගත්තේ 1989 වර්ෂවල. අත රත්නපුරේ මගේ ගමක් විදිහට මම බෙහෙත් ගන්න යන්නෙත් ඒ කාලේ රත්නපුරේ තිබිච්ච හොස්පිටල් එකට. අතර මම එතන තිබිච්ච තත්ත්වය අනුව මම දැක්කා මේ
हॉस्पिटल रत्नपुर अवश्य है मैं रत्नपुर सिंह रोहल अभी दान अदास्कला रत्नपुर मिनीसुंट सेवे वेन विधि रत्बाला मिनीसुगन अतला मम व्यापार रत्नपुर पटंगत्ता थिंक एक अभी विशेष हॉस्पिटल अलुत मेशीन अलुत टेक्नोलॉजी हमेका अतुला वेन विधि रही हॉस्पिटल डिजाइन करे ऐ थिंक दें मे अभी पला नगरवासी अभी लैब व्याप्त करगने अभी एक लैब गतिन ओम गम निगंबू कैंडी इवे प्रधान लैब तुना खातरतीन इट मत यह शाखावा दें मन तेना शाखावा पनाकटासन प्रमाण कपीरवटी दाग गीलतीन मैं मिनसुंट तमंगे परीक्षण कटयत विश्वासाकार करगान पुलवा පසුගිය කොරෝනා කාලය තුල ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ ඉන්න හැම දෙනාම ආර්ථික වශයෙන් කඩාවැට වැටෙනවා. මේ කඩා වැටීම අපිටත් වඩා ව්‍යාපාරිකයන්ට නැත්තම් ව්‍යවසායකයන්ට දැනුණා. ඔබට කොහොමද කොරෝනා කාලේ සිදුන මේ ආර්ථික පීඩන තත්ත්වය දැනුනේ ව්‍යාපාරිකයෙක් විදිහට? ඔව් අපේ මේ හැම ව්‍යාපාරයකට මම හිතන අපේ ව්‍යාපාර වලට වගේම හැම ව්‍යාපාරයකටම කොරෝනා කාලේ අපි ව්‍යාපාර නවත්තන්න සිද්ධ වුණා. එතකොට අපිට මේ මාස 3 4 ඇතුළත හැම ව්‍යාපාරයකටම ලොස් එකක් තියෙනවා. සිංහ හොස්පිටල් වත්, රොයල් සර්මෙන් බැලුවත් හැම කම්පැනිටම අපි සම්බන්ධ වෙන හැම කම්පැනි ලොස් එකක් තියෙනවා. නමුත් අපි දැනට ජූනි ජූලයි මාසවල අපි යම්කිසි තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ ලොස් එක අපිට අල්ලන්න බෑ. නමුත් අපි මේ අපි අලුත් ෆයිනෑන්ෂියල් ඉයර් එකේදී අපි බලනවා ඉතින් මේ ලොස් එක අවම කරගන්න. एक हदन बैम करें रजे नुत्ट गुड आधार उपकार मंगे मस देख बैठ लोन हकर हेम कंपनी मस देख बैठ लोन हकर इट अमतर एक मंगे पोलियो विद्यट सीट हतरा चार्ज करा इट अमतर तवत् रजे विशी बलागने सीट हतरे पोलियो मिलियन विशी पाती मंगे कंपनी वाले हटी हटी इट लबादे मंगे तन एक दीप हम मंगे तन लोक शक्ति कंपनी राज्य उदवकने අද ඔබ බොහොම සාර්ථක දේශීය ව්‍යවසායකයෙක්. ඔබ හිතන්නේ ඔබේ සාර්ථකත්වයේ පිටපස්සේ තිබ්බේ ඔබේ උත්සාහයද, කැපවීමද, දරා ගැනීමද, එහෙමත් නැත්නම් මේ ඔක්කොටම වඩා වාසනාවද? ඒක ඇත්තෙන් ඉතින් මම දන්නේ නැහැ වාසනාවද කියන එක. ඉතින් මම අපි බොහොම උත්සාහවන්තකම තමයි. උත්සාහය තමයි. උත්සාහය කැප කිරීම උනන්දුව මත මම හිතන්නේ අපිට ජය ගන්න බැරි දෙයක් නැහැ. ලෝකෙ හුඟක් අය ජයරන් තියෙන හැමයි හැම දෙයකම උත්සාහය තමයි වැදගත් බෑ කියලා දෙයක් නැහැ ඕන දෙයක් කරන්න පුළුවන් ඒකට උත්සාහය වගේම කැප කිරීම ඒ තුල හරි බුද්ධිමත්ව කටයුතු කිරීම ඒ තුලින් අපිට ඕන දෙයක් ජය ගන්න පුළුවන් මුලින්ම ව්‍යවසායකෙක් වෙද්දී ව්‍යාපාරිකෙක් විදිහට මුලින්ම ව්‍යාපාරිකයකට අවශ්‍ය මුදල් යොදවද්දී ඔබේ අතේ कोई तरह मुदल आती बाद मूलीन में व्यापार के घटो अब ये देवो मुदल कौच चल दो कहते मामा की वे मैं मटे हम मुदल आती बोलने हैं मामा एकार रत्नपुरे तीनों मैनिक तीन आएगें मैनिक इल लगे नहीं करना या मटे देना वो तोड़ गाला मैं के मटे ऊपर दादा की ना देने के लिए देना फिर आप ये हिल बाल ला आप इटा पुलवा नंगे के दोलो दाह डुगन गए ना तो फिर दादा नाम लाभ आती है ना यार दादा हदना तो ये विकुनला मम रुपया तुंदाक वगे मुदल अति हदागत्ता ये मुदल तमें मम मेनिक अरगेन टिकट 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 मेनिक अरगेन मेनिक व्यापार के कुजेट और पाला विसकत मम मम सार्थक लभवा इट पस्त मंग अनी हेमदे मम करगत्ते गेवा दुर्वा इतोट मे रोयल सरमिक आयोजन करबूने इंपास्से දැන් අද වෙද්දි පටන් ගත්ත තැන අමතක කළාද අද වෙද්දි මේ මැනික් ව්‍යාපාර වලින් ඔබ ඈත් වෙලාද ඇත්තම මැනික් ව්‍යාපාරෙන් දැන් නම් ඈත් වෙලා තියෙන්නේ මොකද දැන් ඉතින් මම හිතුවා කොයිකෙන් හම්බ කළත් එකයිනේ දැන් මැනික් වලින් හම්බ කළා මම මෙතෙන්ට ආව මම ආයෙත් මැනික් ව්‍යාපාරයේ එහෙමම තියෙනවා මගේ මැනික් කඩ තියෙනවා ඒ ඔක්කොම එහෙමම තියෙනවා නමුත් ආසාව තියෙනවා ඉතින් කවදා හරි මේ ටික ඉවර වෙලා ඉතින් පෙන්ෂන් හරි ගියාම මේ පැට යන්න
නමුත් ඒ පැත්තෙන් මම දිනනවා දැන් මේ පැත්ත ගැන මම දැන් බලනවා ඉතින් මම දැන් සිංහ හොස්පිටල් පටන් ගත්තා ඉතින් ව්‍යාපාර දැන් වාකින් වැඩි දැන් මේ වාකින් වැඩි ඉතින් ඒක නිසා ඒවට පොඩ්ඩක් ඒව පස්සෙන් ඉන්න ඕනේ බලන්න ඕනේ මේ කාලේ වේලාව මැනික් බිස්නස් එක කියන්නේ වෙනම බිස්නස් එකක් ඒකට සම්පූර්ණ වෙලාව යොදවන්න ඕනේ දැන් මේම බිස්නස් නම් ඉතින් අපිට අපේ මැනේජ්මන්ට් එකක් තියෙනවනේ ඒ මැනේජ්මන්ට් එකේ තියෙන හින්දා අපිට ඒවා गिल बला विरा मेनिक बिजनेस तमाम इकट तमाम मेनिक गल बल तमाम गेस्त बल्ला तमाम इकट इनो नम कंपनी या बिद्र दागत्ता तम निधास त्यागन पुल व्यापारी हर हरीट दागत् मुलिन में व्यापारी के खाऊ उदाह करे मुलिन में अत्यम उदाह मम अभी मैं मम्म हो आगत मुदल की तम मम्म व्यापारी पटांगे मम सल्युगत्ते मैंने इक्वलिन मम्म मैं मगे मम्म रुपया तुंद हाक तरफ आगे मम्म तम व्यापारी इस हाट गेले मैंने व्यापारी सल्यु अंब कर අද මේ ව්‍යාපාර සඳහා ඔබතුමා බොහොම කාර්යබහුලයි කියලා කිව්වට දැන් නම් මේ උදව් කරන්න දරුවෝ ඉන්නවා නේද? ඔව් දරුවෝ ඉන්නවා. අපි මතක් කරමු ඒගොල්ලන්ගේ. ආ ඔව් දැන් මට ළමයි මගේ නෝනා ඉන්නවා දිනවිත් රාමරසිංහ. අප මට ළමයි 4 දෙනෙක් ඉන්නවා පුතාලා 3 දෙනයි දුවයි. ඒ ඔක්කොම ග්‍රැජුවට්ස්ලා දුව ම ෆැෂන් ඩිසයින් ග්‍රැජුවට් කෙනෙක්. ඒතොර අනිත් 4 දෙනා බිස්නස් මැනේජ්මන්ට් කරලා ඒගොල්ලෝ ඔක්කොම ග්‍රැජුවට්ස්ලා. ඉතින් ඒගොල්ලෝ දැන් තෙම සිංහ හොස්පිටල් ව්‍යාපාරේ ඒගොල්ල මැනේජර් ඩිරෙක්ටර් වශයෙන් උත් මාකටින් ඩිරෙක්ටර් විදියට ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදියටත් පොඩි එක්කෙනා ඒ විදියට ඒගොල්ල මේ රැකියාව කරනවා. දැන් ඔබතුමා තියෙන ව්‍යාපාර දියුණු කරගෙන තියෙන ව්‍යාපාරත් එක්ක කාලය ගත කරනවද නැත්නම් අලුත් ව්‍යාපාර වලට යොමු වෙන කල්පනා කරන්න දෙදිරියේදී? ඔව් මම දැන් තියෙන ව්‍යාපාර කරගෙන ඊට අමතරව ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරගනිමින් දැනට යනවා ඉතින් එහෙම ඉස්සරහට තව බිස්නස් එකක් පුළුවන් වුණොත් ආරම්භ කරන නමුත් මම ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා එක එක ව්‍යාපාර වලට කම්පැනිස් වලට බොහෝ දෙනෙක් කියනවා මේ සල්ලි තිබ්බට සල්ලි යොදවලා ව්‍යාපාරිකයෙක් වෙන්න නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න ලංකාව සුදුසු තැනක් නෙමෙයි හරි බයයි කියලා ඇත්තටම ව්‍යාපාර සඳහා ලංකාව සුදුසු නැද්ද? යා ලංකාව සුදුසුය ඕනිකෙනෙකුට ලංකාවේ ව්‍යාපාර කරන්න පුළුවන් හොඳට හොඳ තැනක් ලංකාවේ ව්‍යාපාර කරන්න අපිට අපි තමන් ඉපදුණු තමන්ගේ රටේ ව්‍යාපාර කරන්න ලේසිම තැන දොර තමන් අඳුරනවා තමන්ට දෙයක් කරගන්න පුළුවන් පිටරටක ගිල කරනවා වගේ නෙමෙයිනේ භාෂාව පැත්තෙන් ගත්තත් එතකොට මිනිස්සු අඳුරා ගැනීම ආයතන ඔක්කොම දන්නේ තමන්ගේ රටේ ඉතින් තමන්ගේ රටේ ව්‍යාපාර කරලා වනි පිටරටකට ගිහිල්ලා ව්‍යාපාරයක් කරන්න ඉස්සෙල්ලා මම කියන්නේ තමන්ගේ රටේ දැන් අපේ ලංකාවේ ගොඩාක් ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් හුඟක් ඉස්සරහට හුඟක් දියුණු වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නවා. උදායිරේ සහෘදය විශේෂාංගය තුලින් අද අපි ඔබේ නිවහනට කැඳවගෙන ආවේ ලංකාවේ දේශීය ව්‍යවසායකෙක් ඔහු AM වීරසිංහ මහත්මයා. ඔහු තමයි රොයල් සෙරමික් නිර්මාතෘවරයා. ඒ වගේම රත්නපුරේ සිංහ පුද්ගලික රෝහලේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා. ඔහුගේ කතාව තුල අපි ව්‍යවසායකත්වය වගේම දරා ගැනීම, ඒත් එක්කම ඉවසීම, ඉතිරි කිරීම, කලමනාකරණය මේ වගේ දේවල් බොහෝමයක් පිළිබඳව දැනගත්ත කරුණු විමසුවා. ඒ අත්දැකීම් ගැන දැනගත්තා. මේ දේවල් හැම දෙයක්ම අපේ ජීවිතයට බොහොම වටිනාකම් එක්කාසු කරා. වීරසිංහ මහත්මයා ඔබතුමා දක්ෂ ව්‍යවසායකයෙක් කියලා දැන් අපි දන්නවා. ඔබේ කතාව තුළ අපි ඒ පිළිබඳව හොඳටම දැනගත්තා. ව්‍යවසායකයෙක්ගෙන් එහාට ගිහිල්ලා AM වීරසිංහ කියන පුද්ගලයා කවුද අවසන් වශයෙන් අපිට කියන්නේ? ඇත්තෙන් අපි මේ රටේ ඉපදිලා ඇත්තෙන් අපි හැම වෙලෙම අපි මිනිසුන්ට ආදරය කරනවා. ඒකම රටට ආදරය කරනවා. ඉතින් අපි බලන්නේ මේ රටට මොන හරිදයක් කරන්න. මොකද අපි කිව්වනේ මේ අපේ ජීවිත කාලේ බොහොම කෙටි ජීවිත කාලයක් තියෙන්නේ. ඉතින් ජීවිත කාලය තුළ අපි මොනවා හරි දෙයක් කළා තියෙනවා නම් මම දැන් වීරසිංහ මම අපි මරුණත් කියයි මේ හොස්පිටල් එක පටන් ගත්තා මේ වෝල්සර් එක පටන් ගත්තා. ඉතින් ඒ ගැන සන්තෝෂයි මම මේ ලෝකෙට බිහි වෙලා මට මොනවා හරි දෙයක් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා මේ මේ රට වෙනුවෙන්. ඒක නිසා ඉතින් හැම කෙනාටම ඒක කරන්න පුළුවන්. අපි ඒක දැන් බලමුකෝ අපි ජීවිත කාලේ බොහොම කෙටි දැන් මට අවුරුදු 60ක් විතර 60ට වැඩි වෙනවා. ඉතින් මම ආපසු රැල්ල බැලු මම ආපු ගමන ගැන ගොඩක් සන්තෝෂයි. මම ගිය ඉස්කෝල නිසා තමයි මම මට ලැබූ අධ්‍යාපන පරිසරය ඒ හැම දෙයක්ම මම
मम प्रयोजन गता के मम हित ऐ थिंक मम अभी लम इंटा सटा मे मम लघु दराल मैं सत्रुन पुलवा හොඳයි ඔබතුමාට මේ සාකච්ඡාවත් එක්ක එක්කාසුනාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබේ ඉදිරි බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හොඳයි උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අපි සමුගෙන යන්නයි හදන්නේ කොරෝනා අපිට ලොකු පාඩමක් ඉගැන්නුවා අපි හැමෝම කාලයක් තිස්සේ ගෝලීයකරණය ගැන කතා කරා ලෝකෙම විශ්ව ගම්මානයක් කියන සංකල්පය ගැන කතා කරා හැබැයි කොරෝනා වලින් පස්සේ අපි තේරුම් ගත්තා ගෝලීයකරණය විශ්ව ගම්මාන සංකල්පයේ මේ සංකල්ප කොයිතරම් තිබ්බත් ආපදාවකදී කරදරයකදී අපිට අපි විතරයි කියන කාරණය දැන් चीन कोरोना एपाना चीन निष्पादन होंबट अवस्थावतीनवा सीरसी लंकावे निष्पादन मिलदीगा वगेम मिथुमा वगे लंका व्यवसाय की व्यापार वलीबट लबागन पुलवा सेवा लबागन रत्नपुर देश उन्नबट सेवा लबादेन यथुमा निर्माण करोहला सूदान विला इनवा अददवसे उदायरे सहृदय विशेषांगेन समग्र हे बै उदायरे सहृदय विशेषांगे अवसान भूमि आगदेवा उदायर तुड़ तीरनी सा तदेन उदायर तेक्का